కమర్షియల్ బ్యాంకుయ పవర్ బోనస్ కి మనీ సేవింగ్స్ కరన్న. ජාතික ජනබල වේගය වාරියපොළ රැළිය ඊයේ පැවැත්තුණා. ඒ ජාතික ජනබල වේගයේ නායක ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ුයි. ආණ්ඩුවක් ශක්තිමත් වෙන්නේ පාර්ලිමේන්තුවේ තියෙන ඔලුගෙඩි ගානින් නෙවෙයි. පාර්ලිමේන්තුවේ තියෙන ඔලුගෙඩි ගානින් ආණ්ඩුවක් ශක්තිමත් නම් තාමත් අගමැති වෙන්න ඕන මහින්ද රාජපක්ෂ. 2020 පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි හම්බුණා 3-2. පාර්ලිමේන්තුවේ තියෙන ඔලුගෙඩි ගානින් නම් ආණ්ඩුවක ශක්තිය තීරණය වෙන්නේ තාමත් බැසිල් මුදල් ඇමති. එනිසා මේ පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ගාන නෙවෙයි ආණ්ඩුවක ශක්තිය තීරණය කරන්නේ. ඒ ආණ්ඩුවට කොච්චර ජනතාව කැමතිද, ඒ ආණ්ඩුව ජනතාව කොච්චර අනුමත කරනවද, ඒ ආණ්ඩුවට ජනතාව කොච්චර ආශිර්වාද කරනවද, ඒක මත තමයි ආණ්ඩුවක ශක්තිය රඳපවතින්නේ. ජාතික ජනබල වේග අපි ජයග්‍රහණය කරමු. අපිට ඡන්ද දීපු නැති කෙනෙක් ඉන්නවනම්, වෙන පක්ෂයකට වැඩ කරපු නැති කෙනෙක් ඉන්නවනම් අපි රට හදන්න එයත් එකතු කරගෙන අපි රට හදන වැඩේ පටන් ගමු. මොකද රටක් හදන්න බෑ පක්ෂයකට විතරක්. රටක් හදන්න බෑ ආණ්ඩුවකට විතරක්. රටක් හදන්න නම් රටේ ඉන්න ජනතාවගේ සහය අවශ්‍යයි. රටේ ඉන්න ජනතාව කවුද? සියලු ජනතාව. ඉතින් ජාතික ජනබල වේග ආණ්ඩුව යනු සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන, සියලු ජනතාවගේ වමනාවන් ඉටු කරන ආණ්ඩුව තමයි ජාතික ජනබල වේග ආණ්ඩුව. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මේ අතර ජාතික ජනබල වේගයේ පඬුවස් නුවර විජයග්‍රාහී රැළියද ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්තුණා. පළවෙනි අයවැලේකෙනින්ම ආහාර පාන සඳහා තියෙන වැඩපත් අයින් කරනවා. ඊළඟ අපි සෞඛ්‍ය සේවා සෞඛ්‍ය උපකරණ සඳහා ගාලා තියෙන වැඩපත් මුළුමනින්ම අයින් කරනවා. ඊළඟ අධ්‍යාපන සේවා සඳහා ගහලා තියෙන බද්ද මුළුමනින්ම අයින් කරනවා. ඊළඟ විදුලි බිල අඩු කරන්න පුළුවන්. අවුරුදු එකහමාරක් විතර යනකොට විදුලි බිල 3-1 අඩු කරනවා. රුපියල් 900ක් ගෙවෙන එක 600ට අඩු වෙනවා. 200ක් ගෙවෙන එක 400ට අඩු වෙනවා. 600ක් ගෙවෙන එක 400ට අඩු වෙනවා. තෙල් මිලත් අඩු කරන්න පුළුවන්. අපි සැලසුම් හදලා තියෙනවා. ඒතර ජනතාවට ආහාර තියෙනවා, බෙහෙත් තියෙනවා, විදුලිය ලයිට් දාන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතය ගත කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ බෑනා, සජිත් ප්‍රේමදාස ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ පුතා, නාමල් රාජපක්ෂ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතා, ජනාධිපති ගෝඨාභයගේ ඥාති පුතා. ඒගොල්ලන්ට තියෙන සුදුසුකම් ඒ ඥාතිකම. එමනම් අන්න ඉතිහාසයේ පළවෙනි වතාවට අනගම් මේ තරගයට අවිල්ල තියෙනවා. කවුද අපේ තරගකරු? අන්න සාමාන්‍ය ගමකින් තබුත්තෙකුෙන් ආපු සාමාන්‍ය තාත්තා කෙනෙක්ගේ පුතෙක්, සාමාන්‍ය පාසල් වලින් ඉගෙනගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබපු පුතෙක්, අද දැනුමෙන් මහා දැවැන්ත අවිදින පුස්තකාලයක් බඳු පුතෙක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.